අද අපි ඔයගලන්ට අරන් ඇවිල්ලා තියෙන රසම රස සුදු ලුණු පාන් ගෙදරදීම ඒ වගේම අවන් එකක් නැතුව කොහොමද ලිපේ හදාගන්නේ කියලා කියන්න. ඉතින් හරිම ලේසියෙන් පහසුවෙන් හරිම ලාවට හදාගන්න පුළුවන් මේ සුදු ලුණු පාන්. ඉතින් බලමු අපි මේ සුදු ලුණු පාන් හදන්න අපිට මොනවද වමනා වෙන්නේ කොහොමද මේ සුදු ලුණු පාන් හදාගන්නේ කියලා. अपे यूट्यूब चैनल के दान में सब्सक्राइब कराना, बेल आइकन का क्लिक कराना, अपे आलू में अपडेट्स हम और तुम कालिन देने गाना। අපිට මුලින්ම වමනා වෙනවා පාන් පිටි. තිරිඟු පිටි උනත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. මම මෙතන කෝප්ප දෙකක් අරගෙන තියෙනවා. ග්‍රෑම් වලින් නම් ග්‍රෑම් 300ක් අරගෙන තියෙනවා. ඒ වගේම මෙතන තියෙනවා සීනි මේස හැන්දයි ඊස්ට් මේස හැන්දයි. ඒ වගේම සුදු ලුණු මම මෙතන බික් 4ක් විතර චූටියට කපාගෙන තියෙනවා. තලාගෙන නෙවෙයි චූටියට කපාගෙන තියෙන්නේ. ඒ වගේම මෙතන පොල් තෙල් කෝප්ප කාලක් තියෙනවා මිලිලීටර් 60ක් තියෙනවා. वाट मे पोलसेल वेनोट ऑलिव ऑयल पावचिक पुलवा इवागे मेतन मदरास वतुर तेना मदरास वतुर को तेना मिलीट देशी पनह इत मेन मेट तम सुन रस पांग लिपे हदागे अभी बल मेट कावल रसट सुन पांग हदागा मूल्यम अभी सीनी टिकाय ईस्ट टिकाय मिस्टर करगा पुलवा लुक भाजने वतुर वलिम भाग्यक देकअप टीका सीनी टीका दिए खा कवला ऐक्टिव त्याग थिंक वाला ईस्ट हाथना मेहम बलाह वाड़ के पिटी वर्ट कवला मेक डॉक अनागा पुलवा उन्होंगल फेनो मेक पिपिला तीन इवगेम मे मेहम बलागन इधी पड़ी बबल्स उड़ते अवील पिपिलो फेनो इकने ईस्ट टीका ऐक्टिव तीन मेवेलावट पुलवांग अट पा पिटी टीका हेम नगे तेरू पिटी टीका मेक टेकतुकना इवागे मैं मेकट लुणुते हमें बागे तेकतुकगा एक्तुकना मेक कवलांकरगा दी इतर अतर टीका मेकट दागा टीका अलवेन वे डोका खंबे දැන් අපි තෙල් එකෙන් මේස හැන්දක් එකහමාරක් විතර දාලා මේක ටිකක් නීට් කරගමු. මේක ටිකක් ස්ටිකි ඩෝ එකක් වගේ තමයි එන්නේ. අපිට මේක විනාඩි 10ක් 15ක් මේක හොඳට මේ විදිහට නීට් කරගන්න පුළුවන්. ඔයගලන්ට පේනවා මේ උඩ අර දැන් පිටි ගතිය වැඩි වුණාම මේ උඩ මෙන්න මේ විදිහට මේ කැඩිලා කැඩිලා එනවා. අන්න එහෙම එන්නේ නැති වෙන විදිහට मेक हट नीट करना अलवेनावागेना पापिटी टीका खरी पोलसेल टीका खरी अत का पुलवा पापिटी वैडी करगा अभी मे विद्य अलवेन वगे डोका ओन इटा से मेम हट नीट करगा पास अभी पुलवा बाजने अतले पोलसेल टीका बाजने अतले मैं डो एक वेलेन नति करगा मेक विनाड़ी पहलवा क्रिस्तर डबल साइज तीयम दी मैं कपागत सुधुलून टिकट अपे पोलते टीका हरी ऑलिव ऑयल टीका हरी एक करगा इवागेम मेथन बटर टीका मेल कल एक बुलवा हरीम रसवा बटर नेता मागरीन हरी मेकट एक्तरगा पुलवा तवा रसवा तंग मेक तीयल तीयम उन्होंने तेनवा अपे पीट मौलिया डबल साइज वेला तीयनवा दंग मेहम्म मेक अवश्य कोटास कपागनवा मम मेक हाईकट कपागनवा तीयदीम मेहम वेंकरगन अतम तेल टिकागन मेक हुद रात आय नीट करगा नीट करगन आय मेक मेवीट पत्किन तीयल तीयम मेवीट इक कोटस अलगन अभी पुलवा हुद मे उड लसंट नीट मेहम नीट करगा अलवेन वगैन अत तेल चुट्टा
හරිම soft මේක ඩෝ එක දැන් අපි අර හදාගත්ත සුදු ලුණු මිශ්‍රණයෙන්ම තෙල් ටිකක් අරගෙන පැතලි පිඟානක දාලා අර හදාගත්ත එක බෝලයක් අරගෙන මෙහෙම අපි මේක තුනී කරගමු ගොඩාක් තද කරන්න එපා ටිකක් ඝනකමට හිටින්න තමයි මේක තුනී කරගන්න ඕන මෙහෙම ඇද ඇද වගේ අපි චුට්ටක් මේක තුනී කරගමු ඔගලන්ට පේනවා මේක රොටියක් තරමට අපි තුනී කරලා නැහැ මේ විදිහට තුනී කරලා අපිට පුළුවන් මේ සුදු ලුණු ටිකක් එක්කම මේ තෙල් ටිකක් උඩින් ගා ගන්න දැන් අපි මේක මෙහෙම කරලා තව චුට්ටක් පිපෙන්න විනාඩි 5ක් විතර තියලා තියමු අපිට පුළුවන් පිඟන් 3ක් විතර ලෑස්ති කරලා මේ වගේ රොටි 3ක් විතර හදලා පිපෙන්න තියා ගන්න දැන් අපි ලිප ඔන් කරලා අපිට අඩු කරන්න පුළුවන් උඩරිම අඩු තරමට ගින්දර හදා ගන්නවා හදාගෙන අපි හදාගත්ත පාන් එක මේකේ සුදු ලුණු ගාපු පැත්ත යට පැත්තට තියලා මේක මේ විදිහට චුට්ටක් හැඩේ හදාගෙන අපි අර මේ පිඟානෙන් ගද්දි චුට්ටක් එහා මෙහා වෙන්න පුළුවන් මේ විදිහට පියනකින් වහලා මේක යට පුච්ච ගන්න ඕන අපිට අඩු කරගන්න පුළුවන් උඩරිම අඩු ගින්දරේ තමයි ලිපේ ගින්දර තියා ගන්න ඕන මේක දැම්මට පස්සේ පුළුවන් අපිට ඒ අඩුවට තව අර රොටියක් හදා ගන්න. අපිට විනාඩි 3-4කට විතර පස්සේ මේක ටිකක් කැරලා මූඩිය ටිකක් කැරලා බලන්න පුළුවන්. එහා පැත්ත හොඳට ඕගලන්ට පේනවා අපේ පාන් එක පිච්චිලා තියෙනවා. දැන් අපි අනිත් පැත්ත දාලා මේ පැත්තත් හොඳට මේ පුච්චගමු. දැන් අපි ආයේ මේක පියන වහලා පුච්චගමු. ඔයගලන්ට පේනවා සුදු ලුණු එහෙම හොඳට පිච්චලා තියෙනවා. ඒ වගේම රොටිය තිබ්බට වඩා තවත් මේක පිම්බිලා තියෙනවා. රොටිය හොඳට පිම්බිලා තියෙනවා. ඔන්න දැන් තවත් විනාඩි 5කට විතර පස්සේ අපි ආයේ පියන ඇරලා අනිත් පැත්ත දාලා මේක බලමු. මේක පිච්චිලාද කියලා. ඔයගලන්ට පේනවා මේක හොඳට පිච්චිලා තියෙනවා. ඉතින් මේක ටිකක් වෙලා යනවා පුච්ච ගන්න මොකද ගොඩාක් අඩු ගින්දරේ තමයි අපි පුච්ච ගන්න. ඉතින් අපිට පුළුවන් මේ රොටිය මේ විදිහට අරගෙන මේ වගේ භාජනයකට දාලා සර්වියට් එකකින් වහලා රස්න පිටින්ම තියලා තියන්න. මේ විදිහට අපි ඊළඟ රොටි ටිකත් පුච්චගමු. දාද්දි මෙහෙම චුට්ටක් අපිට හැදේ හදා ගන්න පුළුවන්. මොකද මේක හොඳටම පිපිලා තියෙන හන්දා හැඩේ ටිකක් වෙනස් වෙනවා අතර ගද්දි. ඉතින් මේක ගොඩක් වෙලා පුච්ච ගන්න ඕනෙ හින්දා අපිට පුළුවන් ලිප් දෙකක් වගේ පාවිච්චි කරලා මේක පුච්ච ගන්න. ඒ වගේම මං කිව්වා අර දෙතුන් තුනක් විතර එකට හදලා තියාගත්තාම මේක රොටිය හදලා තියෙන වෙලාවෙත් තව ටිකක් පිපෙනවා. ඉතින් අපිට පුළුවන් මේ විදිහට ඉතුරු රොටි ටික ඔක්කොම හදා ගන්න. ගොඩාක් මතක තියා ගන්න ඕන දේ තමයි රොටි අනද්දි ගොඩාක් තද කරන්න හොඳ නෑ. ඒ වගේම මේක හොඳට පිපිලා තියෙන්න ඕන. ඒ වගේම රොටිය වඩද්දිත් එහෙමයි ගොඩාක් තද කරන්න නැතුව වඩා ගන්න ඕන. ඒ වගේම අඩුම ගින්දරේ තමයි මේක හොඳට පුච්ච ගන්න ඕන. අනිතින් අපි හදාගත්ත රොටිය මේ විදිහට සර්වියට් එකකින් වහලා තිබ්බහම ජල වාෂ්ප ටික ඔක්කොම මේ සර්වියට් එකට උරාගෙන මේ රොටියක හොඳට සොෆ්ට් කරනවා. ඔයගලන්ට පේනවා හොඳට සොෆ්ට් මේ රොටියක. අනිතින් අපි හදාගත්ත රසවත් සුදු ලුණු පාන් තමයි මේ තියෙන්නේ. ඔයගොල්ලෝ දැක්ක ගෙදර තියෙන අඩු බඩු ප්‍රමාණයකින් බොහොම හරිම ලේසියෙන් තමයි හදාගත්තේ මේ සුදු ලුණු පාන්. ඉතින් උදේකට රෑකට වගේ කෑමට එකතු කරගන්න ගොඩාක් හොඳයි. ඉතින් හදලා බලලා රස විඳලා අපිටත් කියලා එවන්න රස කොහොමද කියලා අපි ආයෙත් මේ වගේ තවත් රසවත් වීඩියෝ එකක් එක්ක හමු වෙමු.